ල්ලාසනෙන් අවසරයි අන්ුරාධපුරේ මන්ත්‍රීවරයෙක් මුල්ලාසනය දරන අවස්ථාවේදී අපිට බර් ප්‍රේමලාால்ල් දිසානායක හැමතුමා පිළිබඳ ඒවාගේ මුතුරු මැද මහැම තුමා පිළිබඳ ශෝක ප්‍රකාශ කරන්නේ අවස්ථාව ලැබිලති වුණු. මම බටි ප්‍රේමලාාල් දිසානායක මැතුමා දැනගත්තේ එක්දස් නම්සි අසූ හතේ කලාවැව අතුරු මැතිවන පවත් න අස්ථාවේද. ට ෝක්ස් ගන් කාරය දමන් කරें සාමාන්‍යයෙන් ඒ අන්දදි විශාල වැඩ කොටසක් කර මට කාලායවාසනේ බාරදීල තිබුණා එතුකැනීටිසල් හල තිබුණ ඒත් इචා ක්‍රියාශීली සංවිධයවර කැට තමයි මට එතුමක් පෙවුණේ එ නමසය අසූनाමේද එතුවම් මේ සභාවටාව මේ සබාවට වෙල් මන්त्र්‍රවඩේ කැටේ විරුද්ධ පක්क्षෂ ්‍රියා කර ඒත් ඒකම ශ්‍රී ලංකා නිදශ පක්ෂය යළිත් නගාසිටවන්ටත් එතුමා පිවර ගත්ත ම මතකයි අපි මම මේ පැත්තින්න කොට සභානකයට අගමැතිවර හැට ඉන්න අවස්ථාවරදි විරුද්ධ පක්ෂඳං කෑගහලා ගෝසා කල්ලා තමන්ගේ පක්ෂ ඉදිරියට ගේන්ට තම්මයි බර්ටි ප්‍රේමලාල දිසානායක මන්තුමා ක්‍රියාත්ම කරේ. එතුමා ඒ පක්ෂ ඇති කරන්න චන්ද්‍රක කුමානතුංග මැතිනය අගමැතින කරන්නත්. ජනාධිපති කරන්න තඒේ කරපු විශාල සේවේ නිසා නියෝජ ජැමතිකමක් ලැබුණ පමණක් නෙමෙයි. එක්දස් නමසය අනු නමේ පලාාත් සභාචන්ද තියන අවස්ථාවේදී එතුමා මහයමති අපේක්ෂහියට පත් කළා. එතුමාඇ උතුර මැද පලාත් චන්දේ එදා පොදු පෙරමුණින් ජයග්‍රහණය කරෑන් පස්සු. පසුව එතුමා මහයිමතයට පත්වනාා. මහැමතිය ඇයටට එතුමා ඒ ප්‍රදේශයේ, වැඩටුතුරන්ට අලුත් වැඩසටහන කාරම්භ කරා මහින්ද සෝම මහැම තුමා කරාවාගම එතුමා ඒ අනුවම බිම්මට්ටමට බැහලා ගංමට්ට මේ ක්‍රියා කරන වැඩසටහා නැති කරේ එතුමා ඒ කරපු වැඩසටහන් ගැනමන් දීර්ගවාසයෙන් කතාකරන්න නෑ මතන දන්න නිසා බතුමා දන්නවා ඒ ප්‍රදේශය දියුණුවක් ඇති කල්ලා යළිත් පලාත් සබා ච ද ජයෑග්‍රහණන කරන්ට ලැබුණ. එතුමා මහෑම ත හැටියට උතුරු මැද පලාාතරත් අනුරාධපුට දිස්ත්‍රික්කයටත් විශාල සේවයක් කර. ඒ වගේම ශ්‍රී ලංකා නිදශ පක්ෂ ඇටියට පොදු පෙරමුණ හැටියට සන්ධානය හැටියට. ඉදිරියට ගෙනියන්න සේවයකරපු එක අපි පිළිගන්නවා. එක්සත් ජාතික පක්ෂ යටටට අප එතු විරුද්ධවාදියක් හැටියට හිටියා ඒ වගේම එතුම එක්ක අපිට ප්‍රශ්නක් තිබුණ. විශේෂයෙන්ම දෙදා සටේ අතුරු පලාත් සබා චන්දෙන් පසුව ඇතුුණ ප්‍රශ්න කැනම් මෙතැන මේ අස්්‍රධක කියන්ටයන්න දවත් තිබුණන අප එතුම එක්ක මහැමතයට ක්‍රියා කර අපට ඒ මහැමතික ක්‍රියාකරට තිබෙනවා. මහැමතය ඇටියට එතුමා පෑ විසි අතරක් වැඩකරු මහැමතේයට පිළි ගන්න. ඒ ගංවලල්ට ගිහි කරුණු හොයාගන්න එතුම වැඩ කටයුතු කරේ. ආපව් එතුමට තිබුණා විශාල සටනක් දෙදා දොලහැයි පාලාාත් සබා චන් දෙද. එදා එතුමටාව විරුද්ධ කණ්ඩෑමාවේ එක්සත් ජාතික පක්ෂයෙන්වත් ජනත විමුක්ති පෙළමුුණුවත් නෙමෙයි. එදා එතුමට හතුරුකංාව එතුමගේ පක්ෂය ඇතුළෙන්ම ඇතුම උසාවිීට ගෙනනිිච්චා එතුමගේ කාර්යාලේ බැහු අපිෝක කිව් හමුව කරන්න එපා කියලා. එදා සිද වනේ නෑ අන්තිමට ඇතුළෙන්ගිය සටන එතු පරිනි තැනට බැරිව වුණ. ඒවගේ ඇන්න මට වඩා මේ පැත්ති අ මේ පැතිරන්න ඇැතිවන් දන්නවා. කද. එකාතකින් මෛත්‍රිපාල සෙන්නෑකයි කේබී රත්නයකම ඇතුම පස්සේ. මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අනුරාධපුර දිස්ත්‍රිකයේ දියුණු කරලගත්ත බර්ටි ප්‍රේමලල් දිසානයි. ඒ වෙනස කරාකය ලබ පිළිගන්න. අපිට එතුයික හැ්පෙන්න්න උන්නේ. අපි දෙදස් එකේ චන්දදි දින්න අනික්කේ වැදි අපි අදිනන්ට බැරිඋුණා. එතුමයි නායකත්වය දීල ඒ ප්‍රදේශය ගෙනනිච්ච. එතුම හිටියේ නැත්තන් සමාර්රීට එක්සත් ජාතික පක්ෂයේ අද අනුරාධ පුට දිස්ත්‍රක්ක්‍යය බලය අගෙන තිබෙනවා. එතුමා ඒ නායකත්ව ශක්තිය තුමට තිබුණ. ඒඒඒාතකින් දේශපාල නායකත්ව අනි මහෙම තිහටිය නායකත්වය දීලා ඒ ප්‍රදේශයේ රැකගන්ට ආරක්ෂා කරන්ට වර්ධනය කරන්න එතු ඒ කනෙකුට අපිිය හැපෙන තියෙනවා. අපේ ප්‍රශද සීමාවගැන්න. වෙනකන්න නෙමෙයි. එහෙම කරව පුද්ගලෙට අන්තිමට තමන්ගේ පක්ෂය ඇතුළෙම් මෙහෙම ප්‍රශ්නයනකොට මංහිතන්නේ කලකිරීමත් පුදදුම නෙ සසාමාටම ප්‍රශ්න තිබුන නං අද අපිට මේ සෝක ප්‍රශය කරට ොමනා නහැ. හෙත්තඒ ප්‍රශ්න තිබුණ එක දන්නවා. එතුමාක් යන්න අනුරාධ පුර දිිස්ත්‍රිකයතන්න මංහිතන්නේ කන්ඳුඩරට පලාතේ අප ප්‍රධාන නායකෙක් අගමඇතුමයින්නවා ඇතුමයින්න අන් එහෙම නායකත්ය දුන්න එක. එ ඇතුළේ ප්‍රශ්න තිබර නිසා. එක කාලෙක එතුමා ඒ කතා කරන්න ඕන තරම් මේ සබයි දෙ පැත්තම ඉන්නවා. අද ස්ල්ප දෙනයි ඒක දේශපාලය හැටි ඒ නැගහම නගින වැටන කොට වැටනවා. ඒවා අපහෝ ඒ මොකද සිදුවේ හේතුව මොකක්ද කියෙන දන්න. ඒ ඒ තුමා ගැන විතන්නේ දැන් අද මාධ්‍ය ක කියලලා න පැබින තැමතුර දෙන්න ුම්බන්න්න එපවා මීට පස්සෙ කියලා ස්සල්ල පම්බල පුම්බල ගොල්ලෙද අපට ගැහ්ව. මට ද්‍රෝහයා කිව්වා මිනි මරුවකිව්වා කොටි අකිව්වා. දැන් ඒ ඔක්කොම කරෑන් පස්සේ ඒ ගොලට විුරුද්ධව. දැන් කියේන පුම්බන්න එපා කියලා මොක දේතුව ජේන්ස් පැක කියල කරා අපි දන්න. කොහමරි ඔන්න ඔහම තමයි දේශපාල් හැටි ඒ අන්න බේර්ටි ප්‍රේමලලා දිසානයෑකම ඇතුම අපිට ප්‍රශ්න තිබුණත් එතුක් විචාද සේවයක් කරා කියලා පිළිගන්න. එතුමා හිටියනත් මීට වඩා සේවයක් රඩ තිබුණන කොම අද අපෙන් වෙෙන් වෙලා තියෙන්නේ. එත් මේ සභාව ඉන්නවා එතුමාගේ පුත්‍රාත්නය අපේ අධ්‍යාපන සේවා ඇම එතුමා දුමින්ද දිසානෑකම ඇතුමා එතුම ඒවාගේම කාර්ශීලී මන්ත්‍රවරේ කිසිම සැකයන්න මීට වඩා ඉදිරියට අයි කියලා අනුරාධපුර දිස්වරිකෙත් ලංකායිත් දේශපාන්ලි. එත් බර්ට ප්‍රේමල දිිස්සාානැකම ඇතුවන් ඇතිවීම විශාල පාඩුවක් ඒ නිසා මේ අවස්ථාවේදී එතුමා පිළිබඳ සෝක ප්‍රකාශ කරමින් මමත් අපේ පක්ෂය බුරුද්ධ පක්ෂය අපේ කනගාටුව ප්‍රකාශ කල්ල ే దమ సానక మතුా, పలి సీరు న ోక కాక තුా නිవంసపల ేವక ం ప్రాతనకన్న.